තම රටක් තුළ එකම නීතියක් කියන මේ සංකල්පය තමයි අද යෝජනා කරන්නේ. අපේ රටේ අධ්‍යාපන පද්ධතිය සඳහා ප්‍රධාන භාෂා තුනක් තිබෙනවා. ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපනයේ ආනුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ගේ මව් භාෂාවෙන් පමණයි හදාරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය සහ ඉංග්‍රීසි මාධ්‍ය තුලින් පමණයි අපේ රටේ පාසල් පද්ධතිය නීත්‍යානුකූලව මේ වන විට කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම ඊට අමතරව වෙනත් භාෂාවන් පුළුවන්. ෆ්‍රාන්ස් භාෂාව, ජපන් භාෂාව, චීන භාෂාව, ජර්මන් භාෂාව, ඉතින් අරාබි භාෂාවත් එවැනි භාෂාවක් විදිහට පුළුවන්කමක් තිබෙනවා අපේ රටේ ඒ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ උපදෙස් මත ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව වෙනත් කිසිදු භාෂාවකින් සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ ඒ කටයුතු කරගෙන යාමට දැන් තිබෙන නීති රීති අනුව මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැහැ. පොලිසිය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා අසාද් සහලි, රිෂාඩ් බදුද්දීන් එවැගේම හිස්බුල්ලා යන හිටපු ආණ්ඩුකාරවරු අමාත්‍යවරුන්ට විරුද්ධව පැමිණිලි බාර දෙන්න කියලා 12 වෙනිදාට ඉස්සෙල්ලා. අපි කියන්නේ පොලිසියටත් මේක ඉතාම විනීත භාවයෙන් කරලා නැත්නම් මේ කොටේ තව ප්‍රශ්න හදන්න එපා. අපේ සාකච්ඡාව මම හිතන්නේ ඉතාමත් කඩිනමයි. මේක දිගට ඇදිලා යන සාකච්ඡාවක් නෙමෙයි. මේ මාසය ඇතුළත මේ සාකච්ඡාව අවසන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි සාකච්ඡා කරගෙන යනවා ඒ කාරණේ පිළිබඳව. ජාතික ආණ්ඩුව ගැන කතා කරනවා, සාකච්ඡා කරන බව අපි දන්නවා. මොන පැත්තත් එක්ක ජාතික ආණ්ඩුව හදන්න යනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ පිළිබඳව කිසි සාකච්ඡාවක් කළා නැහැ. අපේ බලාපොරොත්තුවකුත් නැහැ මේ තනතුරු ලබා ගන්න. එහෙම බලාපොරොත්තුවකුත් අපි. ඇයි වහාම අමාත්‍යවරු සාමේ තනතුරු පත් කරන්නේ නැත්තේ? ඒකට බලපෑම් කරන්නේ නැත්තේ? නෑ දැන් ඉතින් ඒක අපේ කාර්යභාරයක් නෙමෙයි, රජයේ කාර්යභාරයක්. අපි දැන් විරුද්ධ පක්ෂනේ ඉන්නේ. අපි අපේ බලාපොරොත්තුවක් නෑ ඒකට අතුල් වෙන්න. වෙනද මාත්‍යන්තයෙන් ගන්න බලාපොරොත්තුවක් නැද්ද? නෑ මොන මාත්‍යන්තයක්වත් ගන්න බලාපොරොත්තුවක් අපේ නෑ. මම ඔබතුම උත්සාහ කරනනම් ජාතික ලැජ්ජේ මැදේ දොරක් ඔබ කර යෝජනාව අපිත් කරනවා. වහාම මේ අමාත්‍යාංශ වලට අමාත්‍යවරු පත් කරලා කවුරු හරි රට ක්‍රියාත්මක කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.